අවසානයේ උත්තර නැති තත්ත්වයකට අපපත් වුණා. දැන් මේකෙන් රට එළියට ගන්න නම් මොකද කරන්න ඕනේ? නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. විදේශ රටවල නිෂ්පාදන මත යැපෙන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. දැන් වෙන්නේ ඒකද? පහුගිය දවස්වල දැම්ම 118 ගානේ අලුත් බදු ප්‍රමාණයක් වැට්. දැන් කර්මාන්ත ව්‍යාපාර කරගෙන යන්න බෑ වැහෙනවා. දේශීය 17 නිපදවන කර්මාන්ත තියෙනවා 16ක්. දේශීය 17 එකට විතරක් ගැහුවා 118ක බද්ද විදේශීයකට නෑ. අර කර්මාන්ත 16ම වැහෙනවා. ව්‍යාපාර දවසෙන් දවස කරගන්න බැරුව වැහෙනවා. සේවකයෝ ප්‍රමාණය අඩු කරනවා. දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා නෙමෙයි අඩු වෙනවා. මේ අරමුදේ විසඳන නම් මුලින්ම කරන්න ඕනේ රුපියල ගේන්න ඕනේ කලින් තිබිච්ච ආගේ මට්ටමට. රුපියල නිදහසේ පා කරලා යවිය යුතු නෑ. පාලනයකට නතු කරගන්න ඕන. පාලනයකට නතු කරගන්න ඕන. මුල්‍යාන මුද්‍ර දිනවල අනු කාලා මේ රටේ මේ ආර්ථික අරමුදේ ගොඩ එන්න බෑ. දැන් ආර්ථික අරමුදෙන් ගොඩ එනවා වෙනුවට දවසෙන් දවස අරමුදේ පතුල කරා මේ රට ඇදගෙන යන එකයි වර්තමාන පාලකයෝ කරන්නේ. දැන් ඒ අල්ලපනල්ලි හදනවා රටේ ඉරනම් කතාව සම්පූර්ණ ඉන්දියාවට ඕන විදිහට ලියලා දෙන්න. ඊයේ පෙරේද හරිම් ප්‍රනාන්දු කියන ඇමතියා ඉන්දියාවට ගිහිල්ලා ලැජ්ජාවක් නැතුව හිරිකිතයක් නැතුව මේ හොදයක් කියනවා ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා. ලංකාව ඉන්දියාවේ පාට් එකක්. මෙහෙම කියන්න පුළුවන් නම් ඇමතියෙකුට මේ ආණ්ඩුව මොකද්ද? අඩු ගානේ මාලදිවයිනෙන් ඉගෙන ගනිල්ලා. ඉන්දියාවද මාලදිවයිනට සංචාරකයෝ යවන්නේ නැහැ ඉන්දියාවේ. ඒත් මාලදිවයින දඩ ගහන්නේ නැහැ. මාලදිවයින ඒ නිසා ඉන්දියාව ගා ඉන්දියාවේ පතුරු ලෙවකන් යන්නේ නැහැ. මාලදිවයිනට තියෙන කොන්ද නැහැ මේ රටේ ඉන්න මේ හාල්පාරු ඇමතියලට. ලංකාව ඉන්දියාවේ කොටසක්. දැන් මේගොල්ලෝ හදන්නේ ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත් කරන්න තමයි. මාර්තු මාසෙ ඉවර වෙන්න කලින් එක්ක ගිවිසුම අත්සන් කරන්න යනවා. එක්ක ගිවිසුම කියන්නේ මොකද්ද? ඒ ගිවිසුම අත්සන් කරාම ඉන්දියානුවන්ට පුළුවන් ලංකාවේ ඕනම රැකියාවකට එන්න වෙනදාමකට එන්න. රැකියාවකට එන්න පුළුවන් වෙනදාමකට එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කාන්තාව ওই රූපලාවන්‍ය මොනවා හරි සාප්පුවක් දාගෙන ඉන්නවා ඒවටත් එන්න පුළුවන්. මේ කැමරාකරුවා එන්නත් පුළුවන්. ඕනම රැකියාවකට එන්න පුළුවන් වෙනදාමකට එන්න පුළුවන්. ඉංජිනේරුවෝ වෛද්‍යවරු විතරක් නෙමෙයි. ගේඩි කඩන්න පොල් කඩන්න මිනිහත් ඉන්දියාවෙන් එන්න පුළුවන්. වතුකරේ කම්කරුව බවට පත් වෙන ලංකාවේ මිනිස්සු කැමති නැති වෙච්ච හිඳ තමයි සුද්දා ඉන්දියාවෙන් වතුකරේ කම්කරුව ගෙනාවේ. ඒගොල්ලෝ ආවේ යන්න බලාගෙන. හැබැයි ආවට පස්සේ හිතුණා ඉන්න. දැන් මේකේ රස්සාවලටයි වෙනදාමටයි එන එක මේකේ බින්න බහින් නැද්ද? මෙහෙන් කසාදයක් කරගන්නේ නැද්ද? මෙහෙ බින්න බහින්න හිතන්නේ නැද්ද? යකෝ ඉන්දියාවට වඩා මේ කොච්චර හොඳද කියලා හිතන්නේ නැද්ද? අපිට තියෙන රැකිය අවස්ථා ටික උන්ගේ අතට යන්නේ නැද්ද? අපිට තියෙන වෙළඳාම උන්ගේ අතට යන්නේ නැද්ද? ඒ හැම හැකි මනාත වෙන්නේ මේ රටේ මිනිස්සු. එක්ක කිවිසුම අත්සන් කරාම ඒ ඒ පාපතර ඉරකට අපේ රට කොඳුරු වෙන එක වළක්වන්න බෑ. ඊළඟට එතනින් නතර වෙන්නේ නැහනේ. ටෙලිකොම් එක දෙන්න යන්නේ අදානිට ඉන්දියාවේ. විදුලි බල මණ්ඩලයේ කෑලි හතර පහකට කඩලා දෙන්න යන්නේ ඉන්දියානු සමාගම් වලට. හරින් ප්‍රනාන්දුව කියනවා හරි ආඩම්බරෙන් කියනවා අපේ ගුවන් තොටුපළවල් තුනම දෙනවලු ඉන්දියාවට. අපේ වරායවල් දෙනවලු ඉන්දියාවට. දැන් ඉන්දියාව නලයක් කියලා එලන්න පටන් අරගෙන තියෙනවා තෙල් එහෙන් එවන. එතකොට ඉන්දියාවෙන් තමයි බලශක්තිය අපි සම්පූර්ණ ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද ඊළඟට වෙන්නේ? ලංකාව ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය බවට පත් වෙන එක. බොරුවට තියෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා බෝඩ් එකක්. හැබැයි ඒකේ ස්වාධීන තීරණ ගන්න බැරි තත්වයකට අපි උපත් කරන ආර්ථික හදේශ පාලන වශයෙන්. මේ ආර්ථික අර්බුදයේ ආර්ථික පරාධීනත්වය අද යොදා ගනිමින් තියෙනවා ඉන්දියානු ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත් කරන්න. තමුන්වහන්සේල දන්නවා කීර්ති කුමාරයා දකුණු ඉන්දියා ආක්‍රමණය හමුවේ කැලෑවට ගිහිල්ලා වනගතව ඉඳගෙන ගඩාගෙඩි කාලා රණ ශිල්ප දුනු ශිල්ප ඉගෙනගෙන අන්තිමට
ඒ තමන්ට අවශ්‍ය ශක්තිය නිර්මාණය කරගත්තට පස්සේ සේනා සංවිධානය කරගෙන සටන් කරලා මෙරට නිදහස් කරගත්ත දකුණු ඉන්දියා ආක්‍රමණිකයාගේ දැන් හරිම ප්‍රනාන්දු අර කූප කතාව කිව්වට විපක්ෂ එකෙක්වත් ඒකට මුකුත් කියන්නේ නැහැ නේ. ඇහුන්නේ වගේ ඉන්නවා. දැන් ඉන්නෝනේ බලයට ඉවලන කට්ටිය ගොඩක්. දැන් හෙට ජනාධිපති කියාගෙන හිතාගෙන ඉන්න අය ඉන්නවනේ. ඒකෙක් එකෙක් කටහරියද හරිම ප්‍රනාන්දුගේ කතාවට විරුද්ධව. ඇයි ඒගොල්ලෝ කටහරින්නේ නැත්තේ? ඒගොල්ලොත් ඉන්දියාවේ හුරතල් බබ්බු. ඉන්දියාව කෝ දොයි 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 බබා බයි 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 බබා අමුල් බීලා හිටම් බබා කෝ තුන් ඉන්නේ එහෙම මිල්කෝ එක දෙන්නේ අමුල් එකට අමුල් තමයි ඊළඟට බොන්නේ වෙයි අමුල් බිබී හිටම් බබා කිව්වම ඉතින් උන් අමුල් බිබී ඉන්නවා ආයි මේකේ ඉන්දියාවේ හිත ඌව වෙන මොකක්ද කියන්නේ ඔක්කොම විකිනිලා ඉවරයි ඒ නිසා තමුන්වන්සල තේරුම් ගන්න මේ ආර්ථික අර්බුදයට ගොදුරු වෙච්ච රට මේ ඔක්කොම ටික එකතු කරලා හදන්නේ ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ බවට පත් කරලා අපේ දරුවන්ට අඩුගානේ නිදහස් ස්වෛරී රාජ්‍යයක ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකමත් අහිමි කරලා දාන්න. ඒක වළක්වන්න ඕන. ඒ ඉරණමෙන් අපේ රට බේර ගන්න ඕන. මුදව ගන්න ඕන. එතෙන්ට මේ රට පත් වෙන එක වළක්ව ගන්න ඕන. ඒකට අපි හැමෝම සංවිධානය වෙන්න ඕන. ඒකට අපි හැමෝම අවබෝධය වර්ධනය කරගෙන මොන අමාරුකම් දුෂ්කරතා තිබ්බත් එදා කීර්ති කුමාරයා වනගතව ඉඳගෙන ගඩාගෙඩි කාලා අමාරුවෙන් සංවිධානය වෙලා ඒ දකුණු ඉන්දියා ආක්‍රමණික බලයට පහර දුන්න පරාජය කරා වගේ ඒ වගේම දුටුගැමුණු මහරජුරෝ ඒ මහා සොලී ආක්‍රමණයෙන් මේ රට නිදහස් කරගත්තා වගේ මේ ආර්ථික වශයෙන් අපි අමාරුවේ වැටලා තියෙන වෙලාවේ ඒ අහේනිය යොදාගෙන ඒක පාවිච්චි කරලා අපි මේ ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ බවට පත් කරන්න යන මේ මෙහෙයුම පරාජයට පත් කරන්න අපි හැමෝම සූදානම් වෙන්න ඕනේ. ඒක කරන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නෙ නැත්නම් අපි සමහර වේදිකා තියෙනවා ටොපි සිගරට් කතා කිය. චූන් පාන් විකුණනවා. තමුන්වහන්සේලා තියෙන කේන්තියෙන් ඉතින් තමුන්වහන්සේලගේ කේන්තිය පාවිච්චි කරගන්නවා තමන්ගේ චූන් පාන් එක විකුණ ගන්න. අපි කරන්නේ අවබෝධය වඩවන එක. චූන් පාන් විකුණන එක නෙවෙයි. මේ වෙමින් තිබෙන අනතුර පෙන්වන්න දෙන එක. ඒක වළක්ව ගන්න මොකද කරන්න ඕනේ කියලා කතා කරන එක. අරුහරා මූහරා මූටහරා මූටහරා ගල මරණ තොනි දෙන එක නෙමෙයි. තමුන්වහන්සේල තේරුම් ගන්න. ඒ නිසා අද අපිට ඕනේ මේ වැටිලා තියෙන ප්‍රපාතයෙන් මෙරට ගොඩ ගන්න පුළුවන් මාවතක් මිසක් එකිනෙකාට වඩා ඔක්කොටම වඩා මන්සුදන කියලා ඊට වඩා හොඳ අපූර්වකට හොරකම් කරන බලවේග වලට මේ රට බාර දෙන එක නෙවෙයි. අපි ඒ නිසා විශ්වාස කරනවා. මේ අමාරු දුෂ්කර අවස්ථාවේ දැන් මම බැලුවා ඉන්දියානු ව්‍යාප්තවාදයට මුලින්දම විරුද්ධ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ උන්දලවත් හරින් ප්‍රනාන්දුගේ කතාවට ප්‍රහාරයක් එල්ල කරයි කියලා. නෑ ඉතින් ඒගොල්ලෝ දැන් ඉන්දියාවේ සුරතල් බපු වෙලානේ. ඒගොල්ලෝ බොන්නේ අමුල් කිරි. ඒ නිසා ඒගොල්ලෝ කටක් හරින්නෙත් නෑ. රෝහණ විජේවීර වලෙන්න කිట్ల දස්ත කරන මුන්දලට මොකද යකෝ මේ කරපු පාවා දීම කියලා. සජිත් තුන්නේ කොහොමවත් කටාරින්නේ නැහැ. එයා බස් පෙද පෙද ඉන්නවා. අරයා දෙබස් පෙද පෙද ඉන්නවා. මේවෙන් අපි තමුන්වාසල මේ වැටලා ඉන්න ප්‍රපාතයෙන් මේකට ගොඩ ගන්න බෑ. ඒ නිසා අපි හැමෝටම වගකීමක් යුතුකමක් තියෙනවා. ඊටාම තීරණාත්මක අවස්ථාවක් උනත් එක්සත්ව සමගිව එකට බැඳිමින් මේ ඇදගෙන යන ප්‍රපාතයෙන් මේකට ගොඩ ගැනීම සඳහා සංවිධානය වෙන්න අරමුණු සහගතව කැප වෙන්න ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න අපි හැමෝටම ශක්තිය හා ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ රැස්වීම සංවිධානය කරපු ශෂි මන්ත්‍රීතුමා ඇතුළු ඒ සිළුම දෙනාට මගේ ගෞරවය හා ප්‍රණාමය පුද කරමින් ඔබ සිළු දෙනාටම ජයන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා සිළු දෙනාටම ජය වේවා